අයිබුවන් කතා කරන පොත් එක්කයි අපි අද දවසේදීත් කතා කරන්නේ. ඈවරයි දෑවරයි කෙටි නාට්‍ය එකතුව. නාට්‍යවේදී ඇන්ටනී ජයලත් මහතා විසින් මේ රචනා කරපු මේ කෘතිය පිළිබඳව තමයි අපි අද දවසේ කතා කරන්නේ. අපි ඇන්ටනී ජයලත් මහතාට අද දවසේ ආරාධනා කළ අපේ මැදිරියට මේ ගැන කතා කරන්න. අයිබුවන් ඔබතුමාට අයිබුවන්. හොඳයි, මේ කෘතිය ඈවරයි දෑවරයි මේ කෘතිය අන්තර්ගත වෙලා තියෙන කෙටි නාට්‍ය එකතුවක් ඔබේ. ඊට කලින් මම දැනගන්න කැමති ඔබ නාට්‍යකරුවෙක් විදිහට කොහොමද කරලියට එන්නේ? අපි කාගේ නාට්‍යකරණය පිළිබඳව අපි එකතු වෙන්නේ පාසලේ තමයි අපේ තිඹිරි ගෑ වෙන්නේ. පාසලේ නාට්‍ය අරංකලාව නාට්‍ය කරන අතරවාරේ ලක්ෂ්ම පුෂ්පකුමාර මහත්මයාගේ නාට්‍යයක අපි රඟපෑවා. රඟපාමන් ඊට පස්සේ උසස් පෙළ සඳහා උසස් පෙළින් පස්සේ අපි මේ ඉන්නකොට අපි සෝවිත් සංසුදේ කේන්දේ නාට්‍ය වැඩමුළුවකින් අපි ඒ ක්ෂේත්‍රයට එනවා. ඒ ඩග්ලස් සිල්වර්ධන මහත්තයා, පරක්මනියල්ල මහත්තයා, එච් ඒ පෙරේරා මහත්තයා, එතනින් ගියාපුවම වසන්ත විට්ටච්චි මහත්තයා, රවින්ද මාපිටිගම කියන මේ අපේ දැවන්ත ප්‍රවීණියත් එක්ක වැඩ කරලා නාට්‍ය අරංකලාව පිළිබඳව රංගනය පිළිබඳවත් ඒ ගම රංගනය පිළිබඳ තමයි මුලින්ම එකතු වෙන්න උත්සාහ කළේ. නමුත් කල්යාණවල කල්යාණකොට මේ නාට්‍ය රචනය පිළිබඳව පොඩි උනන්දුවක් තිබ්බා. ඒ උනන්දුව තමයි මේ මුහුකුරා ගියේ 1990 තමයි පළවෙනි වතාවට කෙට් නාට්‍යයක් නිෂ්පාදනය කරන්නේ. එදා ඉඳලා 2015 වෙනකම් අපි අවුරුදු 25ක් කාලයක් වෙනකම් මං කෙට් නාට්‍ය නිෂ්පාදනය හා රචනය අධ්‍යක්ෂණය කියන මේ භූමිකාවල නිරත වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මට දැන් ඔය දැන් ක්ෂේත්‍රයට එහෙම ආවනේ. ආවට පස්සේ දැන් හැමෝම කියන්න පටන් ගත්තා මේ කරපු නාට්‍ය වලට රාජ්‍ය සම්මාන, යෞවන සම්මාන, එතන ගියාම සරසවි නිර්මාණ රංග පීඨයේ සම්මාන, විවිධ ලංකාවේ කෙට් නාට්‍ය වලින් වැඩිම ප්‍රමාණයක් සම්මාන පාත්‍ර වෙනකොට පොතක් කිරීමේ අවශ්‍යතාවය දැනෙන්න පටන් ගත්තා. මේ ටික ඔක්කොම එකට එකතු කළා අපි පොතක් කිරීම නිමුද්‍රණය කළොත් හොඳයි නේද කියන මතකේ. ඒක තමයි මුලිකම හේතුව. ඒ අනුව තමයි මේ ඈවරයි දෑවරයි මේ කෘතිය නිර්මාණය වෙන්නේ කෙටි නාට්‍ය එකතුවක් ලෙස. හොඳයි, ඒ එක්කම මේ ඇන්ටනී ජයලත් මහත්මයා කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධරියෙක්. ඒ විතරක් නෙමේ, ඔබ මං හිතන්නේ නළුවෙක් විදිහට කටයුතු කරනවා, අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒත් එක්කම අපි ගත්තොත් අධ්‍යක්ෂණය, රචනය මේ සියල්ලක්ම කරන කෙනෙක් හැටියට නිෂ්පාදකවරයෙක්, ඒ සියල්ලකම හිමිකරුවෙක් විදිහට මේ ඉන්න කෙනෙක්, මේ කලා ශාස්ත්‍රයේ රැඳී සිටින කෙනෙක්. මේ වෙනකොට මං හිතන්නේ කෙටි නාට්‍ය 15ක් විතර වගේ නිර්මාණය කරලා තියෙන, රචනය කරලා තියෙනවා. මේකෙදි සම්මානයට පාත්‍ර වෙච්ච අවස්ථාවන් තියෙනවා, යෞවන සම්මාන පවා හිමි කරගත් අවස්ථාවන් තියෙනවා. මං කැමති දැන් අපි ඒ කාලය සහ මේ කාලය අතර, ඒ කියන්නේ අතීතයේ සහ වර්තමානයේ අතර මේ වේදිකාව අපි කතා කළොත් එහෙම මොන වගේ තැනකද තියෙන්නේ? ඇත්තරම කියනවා ඉස්සර වේදිකාව ගත්තම දැන් 80 කණ්ඩායම ඒ කාලෙ ගත්තම වේදිකාවට හොඳ ප්‍රේක්ෂාගාරයක් තිබ්බා. නාට්‍ය බලන්න මිනිස්සු ප්‍රේක්ෂකයෝ එනවා, හොඳ නාට්‍ය තිබ්බා. අද මේ දෙකම නැති වෙලා තියෙනවා. හොඳ නාට්‍යත් නැති වෙලා තියෙනවා, හොඳ ප්‍රේක්ෂාගාරයකුත් නැති වෙලා තියෙනවා. ඊළඟ නාට්‍ය බලන්න එන පිරිසත් බොහොම අඩු වෙලා තියෙනවා. එක වාසියක් වෙලා තියෙනවා 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වා නාට්‍ය අරංකලා විෂය අපට ලැබිලා තියෙනවා. ඒක තමයි මේ මෑත කාලේ දැකපු හොඳම අත්දැකීම. ඒ සඳහා ඒගොල්ලන්ට නාට්‍ය අරංකලා විෂය සම්බන්ධව ඉගෙන ගන්න පත පොතත් හිඟයි. නාට්‍ය සාහිත්‍යයක් ඇත්තෙත් නැහැ, නාට්‍ය පාසල් ඇත්තෙත් නැහැ. අපි කොහොමර එකතු වෙලා නාට්‍යයක් කරමු කියන පදර මත යාළුවෝ ටික එකතු වෙලා මේකට සම්බන්ධ වෙනවා ඇරෙන්න එහෙම ලොකු මේකම එකක් නැහැ. ඉතින් අහපු ප්‍රශ්නය සඳහා ගත්තොත් එහෙම අයි පෙරට වෙලා තිබිච්ච නාට්‍ය දැන් අපි තුමු සුවේ කණ්ඩායමේ ඒ ගත්තම මුල කාලේ ගත්තම තිබිච්ච නාට්‍ය දැක්කම අද දැක්කම පොඩි පිරිහීමක් තියෙනවා. නිර්මාණාත්මක පැත්තකිනුත් තියෙනවා, ප්‍රේක්ෂකයන් ඇතින් පැත්තකිනුත් තියෙනවා, රාජ්‍ය මැදිහත්වය පැත්තකිනුත් තියෙනවා. හොඳයි, ඈවරයි දෑවරයි මේ කෙටි නාට්‍ය එකතුව මගේ අතේ තියෙනවා මේ කෘතිය මුද්‍රණය වෙලා. දැන් අර මේ ඇත්තටම මෙන්න මෙහෙම කතාවක් තියෙනවා ගොඩක් දෙනෙක් අතරේ, මේ හොඳ රචනා
නාට්‍ය වේදිකාව හෝ වේවා රූපවාහිනියව මොකද අපි මුලින්ම මේක රචනය කරන්නට ඕනේ අපි රූපයට නගන්න කලින් වේදිකාවට ගේන්නට කලින් රූපවාහිනිය ඉදිරියට ගේන්න කලින් සිනමාවට ගේන්න කලින් බොහෝ විට මේ හොඳ නිර්මාණාත්මක ගුණාත්මක නාට්‍ය රචනා පොතපත හරි හිගයි කියලා කියනවා. එතකොට දැන් ඔබ මෙච්චර කාලයකට කරපු අවුරුදු 20-30 ගානක මේ අත්දැකීම් එක්ක මේ ඈවරයි දෑවරයි කියන මේ කෘතිය නිර්මාණය වෙනවා මේ කෙටි නාට්‍ය 15ක් විතර එකතු කරලා. මම කැමතියි දැන් මේ කෘතිය මගින් ඔබ අර අඩු පාඩුව පුරවන්න එක්තරා විදිහකින් සමර්ථකමක් තිබෙනවා මේ කෘතිය හරහා. අර පාසල් සිසුන්ට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වේදිකා නාට්‍ය රචනය පිළිබඳ ඉගෙන ගන්න කෙනෙකුට වෙන්න පුළුවන්, සමහරට විශ්වවිද්‍යාලවල ඉන්න දරුවන්ට වෙන්න පුළුවන්. මේ පොතේ වටිනාකමක් අගයක් ඔබ හිමි කරලා දීලා තියෙනවා. මම කැමති ඒ ගැන ටිකක් කතා කරන්න. දැන් ඒ ගැන අනිවාර්යයෙන්ම ඔබට ආඩම්බරයක් අභිමානයක් ඇති. ඇති. 1990 නාට්‍ය කරනකොට හිතුවේ නෑ පොතක් කරන්න පුළුවන් ඒ කියලා. 1990 නාට්‍ය කරනකොට හිතුවේ නෑ 2015 ඉඳන් කෙටි නාට්‍යම රචනා කර කර ඉන්න පුළුවන් ඒ කියලා හිතුවේ නෑ. නමුත් මේ කාලේ කාලයක ඇවෑමෙන් මේ ප්‍රශ්නේ අපේ අතර එනවා. ඒක නිසා ඉතින් ඒ සම්බන්ධව මේ කටයුතු කරේ. දැන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අධ්‍යනාංශවල මේ නාට්‍ය මේ යමිනවා. මේ පිළිබඳව කතා කරන මේ නිෂ්පාදනය කරන්න කියලා එල්ලීමක් තියෙනවා. ඉතින් ඒක නිසා ළමයිනුත් ඇවිල්ලා අහනවා අර නාට්‍ය නැද්ද මේ නාට්‍ය නැද්ද කියලා. ඔන්න තවත් පෙළඹීමක් තමයි මේ සඳහා මේ කෘතිය එකට එකතු කරගෙන උත්සාහ කරගත්තේ. ඒ සඳහා ගොඩකේ සමාගම ලොකු අපිට පරිශ්‍රමයක් දැරුවා මේක දොරට එන්න උදව් කරන්න. හොඳයි, අපි ටිකක් හඳුනා ගනිමු. දැන් අවුරුදු ගානක තියෙන පළපුරුද්දත් එක්ක දැන් අපිට මේ කෙටි නාට්‍ය රචනය පිළිබඳවත් පොතක් ලැබිලා තියෙනවා ඇන්ටනි මහත්මයාගෙන්. එතකොට මේ කෘතියේ මේ කෙටි නාට්‍ය 15ක පමණ රචනාවන් ඇතුළත් වෙලා තියෙනවා. කොහොමද අපි මේ කෙටි නාට්‍ය කියලා හඳුනාගන්නේ? කෙටි නාට්‍ය anu කුමක්ද? අපි එතුමාගෙන් අහමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, කතා කරන පොත් වැඩසටහනින් විරාමෙන් පසු අපි නැවතත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඈවරයි දෑවරයි කෙටි නාට්‍ය එකතුව මේ කෘතිය පිළිබඳව කතා බහ කරන්නේ අපේ නාට්‍යවේදී ඇන්ටනි ජයලත් මහත්මයාගෙන්. අපිට කියන්නකෝ ඔබතුමා, කෙටි නාට්‍යයක් අපි හඳුන්වන්නේ කොහොමද? කෙටි නාට්‍යයක් කියලා කියන්නේ දිගු නාට්‍යයක තියෙන කාලපරතරයෙන් අඩුවේ එක නෙමෙයි. දිග නාට්‍යයකට පැය එකහමාරක් විතර යනවා නම් කෙටි නාට්‍යයක ලංකාවේ කාල සීමාව වෙලා තියෙන්නේ පැය භාගයයි. මේ පැය භාගය තුල අපි ලොකු දෙයක් කතා කරන්න බෑ. අපි හිතමු බොහොම සියුම් දෙයක් තමයි කතා කරන්න වෙන්නේ. දැන් අපේ මුළු ශරීරයම කතා කරන්න බෑ. මේ ශරීරෙන එක කොටසක්. අපි හිතමු අපේ ඇහක් කියලා. ඇහක් විතරක් කතා කරන්න පුළුවන්. ඒ තරමට මේ මාධ්‍ය හරි සියුම්. අපි හිතමු කාරේ විවාහ වෙනවද නැද්ද? ඒතර පාර්ශ්ව දෙකයි. විවාහ වෙන කෙනා කියන්න පුළුවන් යා විවාහ වෙන්න කැමතියි කියලා. අනිත් එකලට කියනවා මට විවාහ කරගන්න බෑ කියලා. ওই දෙක අතර දෝලණය තමයි කෙටි නාට්‍යකින් සාකච්ඡා කරන්නේ. රසාවක් ලැබෙයිද නැද්ද? රස්සාව ලැබෙනවා නම් ලැබෙන එකට සාධාරණ හේතු තියෙනවා, නොලැබෙන එකට අර පැත්ත සාධාරණ හේතු තියෙනවා. කෙටි නාට්‍යයක් කියලා කියන්නේ බොහෝ විට පාර්ශ්ව දෙකක් අතර ඇතිවන චරිත ගොඩක් තියෙන්න පුළුවන්. පාර්ශ්ව දෙකක් අතර ඇතිවන මේ දෝලණය තමයි කෙටි නාට්‍ය රචකයා අපි රචනා කරන්න උත්සාහ ගන්නෙ. ඕක ඇතුලේ තියෙනවා අපේ ජීවිතවල විඳවීම. ජීවිතවල දැක්ම තියෙනවා, ඒගොල්ලන්ගේ විඳවීම තියෙනවා, ගැඹුර තියෙනවා. සරලයි. පැය භාගය තුල සරල නිර්මාණයක් තමයි වෙන්නේ. ඒ සරණ පැය භාගය තුළ ඒ නිර්මාණය තුළ ලොකු ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර තමයි ප්‍රේක්ෂකයාට යන්න ඕනේ. කෙටි නාට්‍ය මාධ්‍ය කියලා කියන්නේ ඕක තමයි. මේ විනාඩි 30යි උපරිමේ විනාඩි 30කට අපි යටත් වෙලා තමයි මේ කාරණේ කියන්නේ. කොටිම කියනවානේ කෙටි කතාවක් වගේ. කෙටි කතාවක් කියන්නේ ඕන නවකතාවේ ඒක තත්වයේ තමයි අපි කෙටි කතාවක් විදිහට හඳුන්වන්නේ. ඉතින් මේකත් එක බලනකොට දිග නාට්‍යයත් එක්ක ගත්තොත් මේක සාපේක්ෂව කෙටි. අපිට ගොඩාක් විස්තර කියන්න බෑ. දැන් අපි තුමු කාරේ දැන් දෙදෙනෙක් විවාහ වෙලා ඒගොල්ලන්ට දරුවෝ හම්බෙලා ඒ ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ ළමයි ලොකු වෙලා ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ඒගොල්ලෝ විඳින ඛේදවාචකයන් හෝ සංස්කෘතිය පිළිබඳව නෙමෙයි. මේක බොහොම චූටි දෙයක් තමයි මෙතනින් කතා කරන්නේ. සාමාන්‍ය ළමෙක්ගේ ළමෙක් නැතිවීම වෙන්න පුළුවන්. හැබැයි දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා සමහර නිර්මාණ තුළදී අර දිගුවකට වඩා ඒ කෙටි බව තුළ අපිට ජීවිතයේ පුදුමාකාර විදිහට අපේ මානසිකත්වය වෙනස් කරන්න පුළුවන්, විඳින්න පුළුවන්, ගැඹුරක් එකතු කරන්න පුළුවන් අවස්ථාවන්. දැන් මේ කෙටි නාට්‍ය. ඒත් එක්කම අපි කෙටි චිත්‍රපට. එතනින් ගියාම ටෙලි නාට්‍ය ගත්තත් අපි මෙගා නාට්‍ය සහ කෙටි නාට්‍ය කියලා තව ඒකාංග ටෙලි නාට්‍ය විදිහට වෙන් කරනවා. හැබැයි ඒවා තුළ
අර අනිත් එක නව කතාව සහ කෙටි කතාව. දැන් මේ සියලුම නිර්මාණයන් එක හා සමාන වුණාට අපි අර කෙටියෙන් කීම තුළ අර සියල්ල අපි එකතු කරලා කෙටි කර ගැනීම තුළ මීට වඩා යමක් දෙන්න ජනතාවට උත්සාහ කිරීම තුළ සාර්ථකත්වයක් ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. ඔව් ඇත්තටම සාර්ථකයි. ඇත්තටම පෞද්ගලික කාලේ රජ නාට්‍යවල දිහා බලපුවම දිගු නාට්‍යවලට වැඩිය කෙටි නාට්‍යවල ප්‍රබල කම්පනයක් තියෙනවා. දැන් අපි හිතුව දරංජ කරුණාත් මහත්මයාගේ චන්ද්‍රාවතී සමග රාත්‍රියක් ගණිකාවට ආදරය කරන්න හොඳ නැද්ද? ඔය ප්‍රශ්නේ තමයි තේමා කරගන්නේ. ඒත් නාට්‍ය බලලා ඉවරුණා අපි හිතනවා චන්ද්‍රාවතී පවුනේ. එයාට අයිතියක් තියෙනවනේ. කියන හැඟීම අපිට එනවා. ඒතුළු මේක ප්‍රසමාජ කම්පනයක් බවට පත් වෙනවා. අනේ එවැනි විදිහට මේ මේ පොත් මේ කෙටි නාට්‍ය එකතු වෙත් යම් යම් නාට්‍ය තියෙනවා මේ මේ සාකච්ඡා කරන්න පුළුවන් දැඩිව මානුෂීය කම්පනයකට ලක් වෙන පුළුවන් නිර්මාණ තියෙනවා. දිගු නාට්‍යයට වැඩිය කෙටි නාට්‍ය ප්‍රබල වෙන්නේ ඒකයි. හොඳයි මට කියන්න අවසාන වශයෙන් අපේ රටේ නාට්‍ය සම්බන්ධයෙන් කතා කරනකොටත් විවිධ සම්මාන උළෙලවල් තියෙනවා. එතකොට රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල තියෙනවා. ඉතින් මේ වැනි තත්ත්වවලදී කෙටි නාට්‍ය සඳහා අපි සම්මාන උළෙලවල් තියෙනවා. දැන් ඔබත් සම්මානනීය නාට්‍යවේදියෙක් විදිහට මේ සම්මාන පිළිබඳව ඔබ දක්වන ආකල්පය කොයි වගේද? සම්මාන පිළිබඳව දක්වන ආකල්පය අපි නිර්මාණයක් කරලා නිර්මාණය විනිශ්චයමල් එළදුනාට පස්සේ ඒගොල්ලෝ ගන්න තීරණය ඔලම තීරණයකට එකඟයි කියලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි පෙර මිට ඉස්සල්ලා නම් ඔය සුගතපාල සිල්වලා ඩග්ලස් සිල්වලා මහත්මයලා ඉන්න කාලේ සුනන්ද මහින්ද සර්ලා ඉන්න කාලේ අපිට දැනගන්න ලැබුණා මේ නාට්‍ය උළෙලින් පස්සේ පොඩි සංවාදයක් තියෙනවා. කොහොමද මේ නාට්‍යයයි මෙහෙම වුණේ, මේකේ අලුපාඩු තියෙන්නේ මොනවද, එහෙම කියලා හොඳ සහ නරක සහ විචාරශීලව ඒ මාධ්‍ය තුළ පොඩි ඒබිකම් කිරීමක් වෙනවා. නාට්‍ය උළෙලින් කතාවක් ඇති වෙනවා, කතිකාවක් ඇති වෙනවා නාට්‍ය උළෙලින් පස්සේ. වර්තමානයේ නම් එහෙම වෙන්නේ නැහැ. වර්තමානයේ විනිශ්චය දීලා කාර්යය හුරුම්ම මතක නැහැ, ඒ කරාරින බවක් පේනවා. ඒගොල්ලෝ එච්චරම උනන්දුවක් දක්වන්නේ නැහැ විනිශ්චය සඳහා ඒ හේතු සාධක ඉදිරිපත් කරන්න. එහෙම වෙන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ නාට්‍යකරුව අසරණ වෙනවා. හොඳ නාට්‍යයක් ඉදිරියට ගෙනීමේ නිර්මාණ කිරීමේ හැකියාව නැති වෙලා යනවා. ඉතින් ඕක තමයි අද වර්තමානයේ තියෙන අපිට මේ වීම. අනික ඉතින් දැන් ගුරුකුල තියලා ගොඩක් වෙලාට දැන් විශ්වවිද්‍යාලවල ඉගෙන නාට්‍යවල විශ්වවිද්‍යාල කට්ටිය විතරයි දෙන්නේ. එහෙම සම්මාන දීමක් කරනවා. ඒ ඇගේ හිතවත් මට්ටමට අනුව මේක දෙල යනවා. දැන් සුගතපාල සිල්වර සුනන්ද මහේන්ද්‍රලාට ඕන වෙලා තිබ්බේ නාට්‍යයක්. දැන් ඉන්නේ නාට්‍යවල තියෙන්නේ සමස්තේම නියෝජනය වෙන්න නාට්‍යයක් ඕන වෙලා තියෙන්නේ. දැන් ඉන්න ඇන්ට උනලා තියෙන ආකෘතියක්. දැන් ඉන්න විනිශ්චය මල්ල උනලා තියෙන ආකෘති. ආකෘතියක් කොම ඕන දෙයක් කරලා කමන්නේ මොන හරි කමන්නේ වේදිකාවේ බල්ටියක් ගලලා හරි මොන හරි එහෙම දෙයක් කරලා ආරිය ලොකු දෙවැද්ද මොන හරි දෙයක් කරනවා. ඒකේ තමයි දැන් තියෙන්නේ. දැන් මේක වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ආකෘතියයි අන්තර්ගතයයි දෙකම පෝෂණය වෙච්ච නාට්‍ය කලාවක් කෙටි නාට්‍ය මාධ්‍යයට ඇතුළු කරගන්න. හොඳයි. දැන් අපිට කියන්නකෝ මේ වේදිකාව තව කලෙලියට එන්න නම් ඒක දිගු නාට්‍ය පෙන්වන්නට හෝ කෙටි නාට්‍යයකට හෝ අපිට මොන වගේ පහසුකම් ලැබෙන්නට ඕනද? අපි දන්නව සමහර රටවල්වල පුදුමාකාර විදිහට මේ වේදිකාවට ආදරය කරන රජයන් ඉන්නවා, ජනතාව ඉන්නවා, සමාජය තියෙනවා, පෞද්ගලිකාංශයක් තියෙනවා. ඉතින් අපේ රටේ මං හිතන්නේ ඒ එතනට එන්න නම් අපි මොන වගේ දේවල්ද අපි තව බලාපොරොත්තු වෙන්න තියෙන්නේ නාට්‍ය වේදිකාවක් විදිහට? අවුරුදු 20ක් 30ක් අතර දැන් මේ ශාස්ත්‍රීය කටයුතු කරලා දැනන අද්දකීම් එක. ඇත්තටම අපිට කෙටි නාට්‍ය හෝ දිගු නාට්‍යයටම ආධාර උපකාර කරන කවුරුත් නැහැ. සංස්කෘතික අමාත්‍යාංශයේ මොකද්ද කියන්නේ රාජ්‍ය නාට්‍යවල කරලා කියන්නේ අපි ලොකු තරගයකට ඇදලා දාලා ඒගොල්ලෝ පැත්තටලා බලන් ඉන්නවා. එච්චරමනේ කරන්නේ. වෙන මොකුත් කරන්නේ. අනිත් නාට්‍යවල ගත්තමත් එහෙම තමයි. ඒ කියන්නේ නාට්‍යකරුවෝ දැන් අපි පිටපත දාලා ඒක නිස් දෙවෙනි වටේට ගිහිල්ලා අවසන් වටේට ඇවිල්ලා කියන්නේ මේක තරංකාරීත්වයක් ඇති කරලා ඒගොල්ලෝ පැත්තටලා බලන් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට යුතුයකමක් තියෙනවා මේ හොඳම නාට්‍ය ටික ජනතාව අතර ගෙනියන්න, ප්‍රේක්ෂක අතර ගෙනියන්න. රාජ්‍ය සංස්කෘතියට කරන්න බැරි දෙයක් නැහැ නේද? හැමතැනම ඉස්කෝලවල තියෙන දැන් නාට්‍ය අධ්‍යයනය කරන රංගශාලා එහෙම තියෙනවා, නාට්‍ය රංකලා විෂය තියෙනවා. ඒතර මේ වටේ ගිහිල්ලා පෙන්වන්න පුළුවන්, හැම කතා බහක් කරගන්න පුළුවන්, අඩුපාඩු සාකච්ඡා කරගන්න පුළුවන්. එහෙම විද්වත් සාකච්ඡාවක් මේ මාධ්‍ය තුල නැහැ. ඒක නාට්‍ය අරගෙන යන්නෙත් ඒ ප්‍රේක්ෂකයාට අරගෙන යන්නත් ළමයින්ට පෙන්වන්නත් නැත්නම් රටේ ජනතාවට පෙන්වන්නත් එහෙම බලාගන්නත් එහෙම අත්දැකීමක්වත් මේකෝ සපයන්නේ නැහැ. මේක අදක ඊයකේ නෙමෙයි, නාට්‍ය කලාව ආරම්භයේ ඉඳලම මේ තිබිච්ච දෙයක් තමයි තියෙන්නේ. නාට්‍ය කරුවම තමයි නාට්‍ය පෙන්වන්න උත්සාහ ගන්නේ. නා ඒ කොහොම හරි කමන්නේ, අඩු මුදලකට හරි කමන්නේ. ඒ කන නාට්‍ය රිහර්සල් කරලා ගන්න වෑයමත් ඒ නාට්‍ය කරුවම තමයි බෙදා හදා ගන්න වෙන්නේ. මේක නිසා මේක තමයි අඩුපාඩුව
දැන් අපි හොඳ බැලුව මේක ප්‍රගමණය ගත්තමකයි නාට්‍ය රංගපාන නළුනිලිය තමයි අද රූපවාහිනී සිනමාවේ අද වැජෙන්නේ ගිහම් පරාන්තු ජයින සේනායක චාන්දනි සේනවිරත්න මේ ඔක්කොම සොමලතා මිස්කෙන් ආපු කට්ටිය මේ පැත්තෙන් ඉන්නවා චමිලා පීරිස්ලා චේපර්ලා ග්‍රැන්ඩ් රුද්දුකු ඒ දෙන නැහැ ප්‍රවීණයි කියලා ප්‍රවීණ කියලා ප්‍රවීණයි කියන හුඟ දෙනෙක් වේදිකාව වරා ආපු එකයිද ඒ වේදිකාව වරා ආපු අය දන්නවා ඒගොල්ලන්ගේ අද්දකින් රංගනීය දන්නවා රංගනීය පවත්වා ගැනීම හැකියාව තියෙනවා ඒක නිසා මේ ඒ මං හිතන්නේ සතත අභ්‍යාසය කියන එක වැදගත් වෙනවා දැන් මහේන්ද්‍ර පෙරලා සියන්ත මෙන්ද ජැක්සන් ඇතින් මේ ඔක්කොම මද්ද ගත්තන පොකුරක් මේගොල්ලෝ වේදිකාවෙන් ආපු කට්ටිය මේ වේදිකාවෙන් ආපු මේ බර ඒගොල්ලෝ දන්නවා මේ චරිතය පවත්වා ගන්න චරිතය චේන්ජ් කරන්න දන්නවා ඒ මානසිකත්වයේ තියාගෙන ඉීමේ හැකියාව දන්නවා ඒගොල්ලන්ගේ රූපණකාරය ඊටම ප්‍රබලයි හොඳයි මම හිතන්නේ මේ කෘතිය හුඟක් කලාවට අපේ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න දරුවන්ට පවා ප්‍රයෝජනවත් වෙයි මොකද හොඳ නාට්‍ය නිර්මාණයක් අපි මෙහි කරනකොට හොඳ නාට්‍ය රචනයක් පිළිබඳවත් අපි අධ්‍යයනය කේ දෙන්නට ඕනේ අපි නාට්‍යයක් රචනය කරන්න අදහස් කරනවා නම් මොනවද හොඳ නාට්‍ය රචනය කියන එක පිළිබඳව මම හිතන්නේ පෙර අභ්‍යාසයක් අපි ලබා ගන්න ඕනේ ඒ සඳහා මේ ඈවරයි දෑවරයි කියන මේ කෙටි නාට්‍ය එකතුව කෘතිය ඉතාමත්ම වැදගත් වෙනවා නාට්‍ය හා රංග කලාව පිළිබඳව සාධාරණ පාසල් සිසුන්ට එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය ලැබෙන සිසුන්ට උගක් වැදගත් වෙයි. මොකද පුතුමාගේ වටිනා ජීවිත කාලයේ උපරිම ජවයක් තියෙන කාලය තුළ තමයි මේ නාට්‍යයන් සියල්ලක් නිර්මාණය වෙන්නේ. නාට්‍ය 15ක් මේ කෘතියට අන්තර්ගත වෙලා තියෙනවා. හැබැයි ඔබේ පළවෙනි කෘතියක් විදිහට මුද්‍රණය වෙන මේ කෘතිය පිළිබඳව යහපත් ප්‍රතිචාර අනිවාර්යෙන් ලැබේ. අද දවසේ අපේ මැදිරියට ඇවිල්ලා මේ කතා බහට එකතු වුණාට අපේ නාට්‍යවේදී ඇන්ටනි ජයලත් මහත්මයාට බොහොම ස්තුතියි. ඒ වගේම තවත් ඔබේ නිර්මාණයක් හෙට දවසේ බිහිවනවා නම් මේ පිළිබඳවත් අපට දැනුම් දෙන්න අපේ මැදිරිය ඔබට විවෘත කරලායි තියෙන්නේ. එහෙමනම් අපි ඇන්ටනි ජයලත් මහත්මයාට සමුදෙන ගමන්ම අද කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා. සුබ දවසක්.